අයුබෝවන් ආදරෙන් පිළිගන්නවා මගේ ආදරණීය ෆයින් ඇන් ටේස්ටි අලුවන්න. ඉතින් මුලින්ම ඔයාලට මේ ලැබු 2022 නව වසර සියලු දුක් කරදර නැති වූ වාසනාවන්ත නිරෝගී වූ යහපත් බලාපොරොත්තු ඉටුවන සුභම සුභ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ලැබු නව වසරේ පළමු වීඩියෝ විදියට ඔයාලට ඉදිරිපත් කරන්න හිතුවා මේ වගේ ට්‍රේසින් කේක් එකක් කරගන්න විදිය. ඔයාට කැමති රූපයක් යොදාගෙන වගේ කේක් එක කොහමද ලස්සන කරගන්නේ කියලා අපි බලමු. ඉතින් ඔයා මේ වීඩියෝ එකටත් කැමති නම් ලයික් කරලා ෂෙයා කරන්න. ඒ වගේම ඔයාගේ වටිනා කමෙන්ට් එකක් ඉදිරිපත් කරන්න. ඔයා අපිත් එක්ක අලුතින් එකතු වෙන කෙනෙක් නේ. Welcome to our Fine and Tasty channel. ඒ වගේම subscribe කරන එකත් අපිත් එක්ක දිගටම. ඉතින් අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. මුලින්ම අපි කැමති ඕනම ඡායාරූපයක් අපි අන්තර්ජාලයෙන් හරි කුමන හෝ මූලාශ්‍රයකින් තෝරගන්න ඕනේ. ඒ ඡායාරූපයගේ කේක් එකේ සයිස් එකට ගැළපෙන ප්‍රමාණයට ප්‍රින්ට් අවුට් එකක් අරගන්න ඕනේ. ඔයාගන්නේ කොටු හෝ රවුම් හැඩයක් ලෙස කැමති විදියට තෝරගන්න පුළුවන්. මම මෙතන කිලෝ එකක කේක් එකකට ගැළපෙන A4 සයිස් එකකින් මිකි මවුස් කෙනෙක් ප්‍රින්ට් කරගෙන තියෙනවා. දැන් මේ ප්‍රින්ට් අවුට් එක උඩින් ඔයිල් පේපර් එකක් තියලා මේ පින්තූරේ ඇඳගන්න මේ වගේ. දැන් කේක් එක මත මම බටර් අයිසින් ටිකක් තවරගෙන තියෙනවා. මෙහිදී ඔයාලට කේක් එක මත බටර් අයිසින් තවරන එක අනිවාර්ය නැහැ. ඒ වගේම බටර් අයිසින් මේ වගේ ටිකක් තවරන්න පුළුවන් කැමති නම්. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම බටර් අයිසින් තවරලා නීට් කරගන්නත් පුළුවන්. එහෙම කරනවා නම් කේක් එක විනාඩි 10ක් පමණ ශීතකරණයේ තියලා ගන්න. නැත්නම් අයිසින් ටික ඔයිල් පේපර් එකට ඇලිලා ඉන්න පුළුවන්. ඒ වගේම ඔයාලට අවශ්‍ය නම් ෆොන්ඩන්ට් එකකින් ආවරණය කරගත්ත කේක් එකක් උනත් මේ සඳහා යොදා ගන්න පුළුවන්. මේ විදිහට කැමති ඕනම ක්‍රමයකට කේක් එක සූදානම් කරගන්න. මේ බලන්න කේක් එකට ගැලපෙන උස සහ පළලට තමයි මම ප්‍රින්ට් එක අරන් තියෙන්නේ. ඒ වගේම මේ බලන්න මේ තවත් ට්‍රේසින් ක්‍රමයක්. මේ ක්‍රමයේදී අයිසින් කේක් එකට තවරන්නේ නැතුව උඩ පොත්ත මත තමයි අපි ට්‍රේස් එක කරගන්න ඕනේ. කේක් එකේ උඩ පැත්ත මත ඇඳගත්ත ෆොටෝ එක තියන්න ඕනේ. ඒ කියන්නේ කේක් එකේ උඩ පොත්ත මත තමයි අපි ඔයිල් පේපර් එක මත ඇඳගත් අපි ෆොටෝ එක තියන්න ඕනේ. ඊළඟට උල නැති මේ වගේ මොට තුඩක් තියෙන පැන්සලක් අරගන්න. ඊළඟට මේ වගේ ෆොටෝ එකේ ලයින්ස් කේක් එක දිගේ වදින විදියට තද කරලා අඳින්න ඕනේ. ඒ කියන්නේ අපි කේක් එකට තද කරලා පැන්සලෙන් ඔයිල් පේපර් එක මත අඳිනකොට කේක් එකේ ඒ ඉරි හිටිනවා. කේක් එකේ පොත්ත මත තමයි අපි මේ විදිහට අඳින්න ඕනේ. මොකද පොත්ත මත තමයි මේ විදිහට ඉරි පේන්නේ තියෙන්නේ. පොත් ඉවත් කරපු කේක් එක මත හෝ අයිසින් තවරපු කේක් එක මත මේ විදිහට ඩිසයින් එක හිටින්නේ නැහැ. ඒ වගේම ෆොන්ඩන්ට් එකක් මත කරනවා නම් ඒ ෆොන්ඩන්ට් එක මතත් අපිට මේ විදිහට ඔයිල් පේපර් එක තියලා තියුණු උලක් නැති පැන්සලකින් අපිට මේ විදිහට අපේ අවශ්‍ය ෆොටෝ එක ඇඳගන්න පුළුවන් ෆොන්ඩන්ට් එක මත උනත්. ඊළඟට මේ විදිහට ට්‍රේස් කරගන්න ඉරි හැඩ අඳිමින්. ඊළඟට ඔයිල් පේපර් කිවත් කරලා කළු පාට රොයල් අයිසින් එකකින් එහෙම නැත්නම් බටර් අයිසින් එක ආධාරයෙන් ඒ ඇඳගත්ත ඉරි මත නොමර බිඳුව හෝ නොමර එක නොසලක ආධාරයෙන් ලයින්ස් කේක් එක මත ඇඳගන්න. ඊට පස්සේ අපිට මැද පුරව ගන්න පුළුවන් අවශ්‍ය පාටවල් වලින්. දැන් මම අද මෙතන කියා දෙන ක්‍රමය වෙන්නේ මේ දේ නෙමෙයි වෙන ක්‍රමයක්. දැන් බලමු මේ ක්‍රමය මොකද්ද කියලා. අපි ගන්න ෆොටෝ එක මත ඔයිල් පේපර් එක තියලා මේ විදියට ලයින්ස් ඇඳගෙන එහා මෙහා නොයන්න ඔයිල් පේපර් එක අලව ගන්න ඕනේ සෙලෝ ටේප් වලින්.
ඊළඟට මේ විදිහට නොම්බර බිඳුවක නොම්බර එක නොසලක ආදාරේ අපි පයිපින් බෑග් එකට කළු පාට බටයිසෙන් ටිකක් දාගෙන ලෑස්ති කරලා තියනවා මේ විදිහට. ඔයාලට කැමති නම් රොයල් අයිසින් උනත් මේ සඳහා භාවිත කරන්න පුළුවන්. දැන් මේ ඔයිල් පේපර් එක මත මම අවුට්ලයින් ඇඳගෙන යනවා මේ විදිහට. මතක තියාගන්න මේ ක්‍රමයේදී ඔයිල් පේපර් එක කණු පිට පැත්තෙන් අවුට්ලයින් එක අඳින්න ඕනේ පින්තූරයේ තියෙන. ඒ කියන්නේ අපි දැන් මේ කේක් එක මත තිබ්බම පැත්ත මාරු වෙලා තමයි මේ විදිහට අපේ ඩිසයින් එක එන්නේ. මිකි මවුස් පැත්ත මාරු වුණාට ගැටලුවක් නැහැ. මිකි මවුස්ගේ කොයි පැත්තෙන් බැලුවත් එක විදිහට පේන නිසා. නමුත් පැත්ත මාරු වුණාම ඩිසයින් වෙනස් වෙන පින්තූර තියෙනවා. ඒ වගේ ඒවා කරද්දී ඔයිල් පේපර් එක ඇඳපු පැත්ත නැතුව කණ පිට ලයින් සඳින්න අයිසින් එකෙන්. එහෙම නැත්නම් පින්තූරයේ print out එක ගන්නකොට පැත්ත මාරු කරලා print out එක අරගෙන මේ විදිහට කරන්න පුළුවන්. එතකොට හරියටම ෆොටෝ එක කේක් එකට අපිට අරගන්න පුළුවන්. ඊට පස්සේ හැමෙන් සැරේ ඔයිල් පේපර් එක ගලවලා අරගන්න. දැන් කේක් එක මත ඇඳගත් අවුට්ලයින් වදින විදිහට ඔයිල් පේපර් එක මේ විදිහට තියලා තද කරන්න යන්තම්. මේ විදිහට තියලා ඔයාලට ගලවන්න බය නම් විනාඩි 5ක් 10ක් ශීතකරණයේ තියන ඔයිල් පේපර් එකත් එක්කම කේක් එක. එතකොට ටිකක් සවි වෙනවා ලයින්ස් ටික කේක් එකට. දැන් මේ විදිහට ඔයිල් පේපර් එක ගලවලා ගන්න අයිසින් ටික කේක් එකට අලවලා. මම මෙහෙම කළේ ශීතකරණයට දාලා නෙවෙයි. දැන් අඩුපාඩු තියෙනවා නම් ඒ තැන් නැවතත් හදාගන්න ලයින් සැඳලා. දැන් මම නොම්බර 16 නොසලක ආදරේ මේ මිකීගේ ඇතුළේ පුරව ගන්නවා. මේ දිට ස්ටඩ් එක දාගෙන තමයි මම ඇතුළේ පුරවගෙන යන්නේ. ඇතුළේ හිස් තැන් නොපෙනෙන ලෙස පුරවන්න මතක තියාගන්න. මොකද නැත්නම් පින්තූරේ පසුබිමින් කේක් එකේම පේනකොට කේක් එක නීට් ගතිය නැති වෙන්න පුළුවන්. දැන් රතු පාටින් දාන්න ඕන ටික මම මේ විදිහට පුරවගෙන යනවා.
දැන් මේ මිකීගේ ඇඳුමේ පට දෙක ඇඳුමට වඩා ටිකක් උසින් තියෙන බව පෙන්වන්න මම එම්බෝස් ගතිය මතු කරන්න තව පාරක් ඒ මතින් ස්ටඩ් එක දාලා එම්බෝස් කරගෙන යනවා මේ විදියට. දැන් කට මේ විදියට පුරවනවා. නහය S2 කළු පාටින් පුරව ගන්නවා. ඒ වගේම හිස කොටසත් පුරව ගන්නවා. දැන් මම ආයෙත් බොත්තම් දෙක උඩට හිටින විදිහට මතු කරනවා. දැන් සපත්තු දෙක කහ පාටින් පුරව ගන්නවා. ඒ වගේම තැඹිලි පාටින් යට කොටසක් දා ගන්නවා. දැන් ලා පාටකින් ඇඳුමේ අත් දෙක පුරවනවා මේ විදියට. දැන් මම මේ රූපේ මත වෙන ලෙස කේක් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක පුරව ගන්න යන්නේ. පහසු විදිහට කේක් එක උඩ කොටස ලානිල් පැහැයෙන් අයිසින් ටිකක් මේ විදිහට දාගෙන යනවා. ඊළඟට ටිකක් දුරට යනකොට සුදු පාටත් එක්ක නිල් පාට මික්ස් කරලා ඒ කියන්නේ ගොඩක් මික්ස් කරන්නේ දෙකම නිකන් එකම බෑග් එකකට දාලා අයිසින් දාලා ෂේඩ් වෙන විදියට මේ විදිහට ලා පාටින් පහලට අයිසින් දමාගෙන යනවා. එතකොට එකපාරම නිල් පාට ඉවර වෙලා ලයින් එකක් විදියට පේන්නේ නැහැ. සුදු පාටත් එක්ක ෂේඩ් වෙලා ලස්සනට පේන්න ගන්නවා. දැන් කොළපාට අයිසින් එකෙන් නොම්බර 233 නොසලක ආධාරයෙන් තනකොළ විදියට මේ විදියට යට කොටසම පුරව ගන්නවා. දැන් සුදු සහ කොළපාට දෙකම දාලා ලා කොළපාට වෙන විදියට මැද කොටස පුරවනවා. එතකොට එකපාරම කොළපාටක් මතුවලා පේන්නේ නැහැ. කේක් එකේ ෂේඩින් එකත් එක්ක තමයි පේන්නේ. දැන් නැවතත් අඩුපාඩු ටික පුරව ගන්න උඩින් තනකොළ වැටුණු හරියට. ඇස් දෙකත් සුදු පාටින් අයිසින් වලින් පුරව ගත්තා. උඩින් කහ පාටින් චූටි මල් දාගෙන තනකොළ ගොඩේ නොම්බර 16 නොසලකෙම මේ විදියට. ඒ වගේම රතු පාටිනුත් මල් චුට්ටක් දාගන්නවා.
නොමර බිඳු ආධාරයෙන් දැම්මම අවුට්ලයින් පේන්න ඕන තැන් පෙන් වෙලා පේන්න ඕන තැන් නැවතත් ඇඳ ගන්න ඕන. නොමර බිඳුව කියන්නේ අවුට්ලයින් ඇඳෙන හීනීමේ නොසල් එක. ඊළඟට කේක් එකේ පැති ඔයාට කැමති විදියට කැමති පාටවල් යොදාගෙන සම්පූර්ණ කරගන්න පුළුවන්. ආ කැමති නම් උඩින් තියෙන පාටවල් මේ පැත්තටත් යන විදියට දාගන්න පුළුවන්. නැත්නම් මේ වගේ සුදු පාටින්ම දමා ගන්න පුළුවන්. මම පැත්තට ස්ටඩ් එක දාන්න නැතුව කේක් එකේ උස ගතිය පෙන්වන්න අවශ්‍ය නිසා උඩ අතට නොමර දැස නොසල් එකේම අයිසින් මේ විදියට දාගන්නවා. මෙතන අපි ට්‍රේස් කරලා අයිසින් කරපු ලස්සන රසවත් කේක් එක මෙහිදී මම මිකීගේ නහයත් එම්බෝස් කළා. නහය මතුවෙලා උඩට පේන නිසා. ඒ වගේම ඔයාට නොම්බර 16 ම මේ ඩිසයින් එක ඉතා පහසුවෙන් ලස්සනට කරගන්න පුළුවන්. තනකොළ කොටසත් නොම්බර 233 නැත නොම්බර 16 ම උඩට ප්‍රෙස් කරමින් තනකොළ විදියට දාගන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ නොම්බර 16 බිඳුව හෝ එක කෙන නොසල් වලින් නොසල් දෙකක් පමණයි. ගොඩක් ලොකු නොසල් ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ වගේ ලස්සන කේක් එකක් නිර්මාණය කරගන්න. ඉතා පහසුවෙන් ලස්සන නිර්මාණ කරගන්න පුළුවන් නොමර 16 නොසල් එක පමණක් යොදාගෙනත්. මොකද අපිට පුළුවන් නොමර බිඳුව හෝ එක නොසල් එක නැතුව පයිපින් බෑග් එක ආධාරයෙන් ලයින් සඳගෙන යන්න. ඒ වගේම කේක් එකේ යට ධාරයටත් නොමර 16 න් බෝඩ් එකක් දාලා කේක් එකේ නිමාවක් ලස්සනට ලබා දෙන්න. ඉතින් ඔයාලා පැහැදිලි ඇති මේ විදියට ඔයාට කැමති ලස්සන අවශ්‍ය කාටුන් හෝ කැමති රූපයක් ට්‍රේස් කරගන්න විදිය. ඒ වගේම ඒ ට්‍රේස් කරගත්ත නිර්මාණය අයිසින් වලින් කොහොමද ලස්සනට සකස් කරගන්නේ කියලා. ඉතින් ඔයත් කරලා බලන්න මේ වගේ පින්තූරයක් ට්‍රේස් කරලා අයිසින් කරලා. ඒ සඳහා ඔයාට කේක් එකක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් රිජ් ෆෝම් බෝඩ් එකක් මත හරි අයිසින් ටිකක් හදාගෙන මේ විදිහට කරලා බලන්න. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාට මීට වඩා තවත් ලස්සන නිර්මාණ කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි තවත් අලුත් වීඩියෝවකින් නැවත හමු වෙමු. ඔයාල හැමෝටම සුබ දවසක් වගේම නැවතත් සුබ පතනවා. සුබම සුබ වාසනාවන්ත නිරෝගී නවවසරක් වෙන්න කියලා. ඔයාල හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.